විශේෂයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දෛනිකව බස්සට 5000කට ආසන්න බස්සට සංඛ්‍යාවක් දිවෙන පුරා අඩිපෝ 108ක් මගින් ධාවනය යොදවනවා. මේ ඩිපෝ අතර ප්‍රධාන වශයෙන් අන්තර්නගර දුරගමන් සේවා බස්සට 800ක් පමණ ධාවනය වෙනවා. මේ බස්සට වලින් බස්සට 400ක් පමණ ඇතුළු කොළඹ ප්‍රධාන බස්සට නැවතුම් පොළ නැත්නම් මධ්‍ය බස්සට නැවතුම් පොළ කේන්ද්‍ර කරගෙන දිවෙන පුරා ධාවනය වෙන්නේ. මේ අපි බෞද්ධය කොයි වසංගත සමයෙන් පස්සේ දැක්ක ප්‍රධාන කාරණාවක් වුණා දුරගමන් සේවාවල නිරතවන මගීන්ට අවශ්‍ය කරන ආසන වෙන්කර ගැනීම දැඩි අවශ්‍යතාවයක් තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මගින් හෑස් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ නැත්නම් පරිගණක යදෝම් පරිගණක පද්ධති නිර්මාණය කරන ආයතනයක් විදිහට මේ ආයතනයේ විද්‍යුත් සමග සම්බන්ධ වෙලා අපි බස්සත්වල ආසන වෙන් කිරීමේ පරිගණක වැඩසටහනක් සමාජගත කරලා දියත් කළා. ඒකටම අනුබද්ධව ඊට පස්සේ අපි හඳුනාගත්තා මේ දුරගමන් සේවාවල යෙදෙන නිරත වෙන සෑම මගියෙකුටම තමන්ට යන්න අවශ්‍ය කරන වේලාව දැනගන්න සැලසුවොත් හොඳයි කියලා. ඒ නිසා දුරගමන් සේවාවල යෙදෙන බස්සත 400ක කාලසටහන් 2400ක් පමණ මේ වන විට පරිගණකගත කරලා ඒක ජනතාවට දැනගැනීමේ ඩිජිටල් කරන වැඩසටහනේ පළමු පියවර තමයි අපි මේ අද දරුවා මාතෘකාවේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන් කොළඹදීත යාපනයේ කොළඹදීත හැදෙන බදුල්ල අස්තරේ පත්තුව සමන්තුරේ ඒ වගේම මඩගල්කෝ තිරුකුණා මාතේ ගාල්ල මාතර හම්බන්තොට ඕනෑම ස්ථානයකට ගමන් ගන්නා මිනිසුන්ට පාන්දර සිට රාත්‍රී කාලය දක්වා මධ්‍යම බස්පත නැවතුම්පනේ ගමන් ආරම්භ කරන සෑම පස්සයක්ම වේලාව දැනගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ගමනාන්තයන් සිට කොළඹ දක්වා ගමනින් යෙදෙන පස්සතවල වේලාවන් දැනගැනීමට ලැබෙනවා. ඒ වගේම නුවර සිට ආරම්භ කරන නුවර යාපනයේ නුවර තිරුකුණා මාතේ මහනුවර මඩගල්කෝ වගේ ප්‍රධාන ඒ පළාත්වල තියෙන ප්‍රධාන නගර අතර ධාවනය වන සිරුමු දුරගමන් සේවාවන්වල ඒ බස්සත කාලසටහන තමන්ගේ මොබයිල් ෆෝන් එකේ හෝ එහෙම නැත්නම් පරිගණකයක් මගින් මේ හෑස් ග්ලෝබල් ආයතනය හඳුන්වලා දීලා තියෙන ඇප් එකේ යෙදුම හරහා දැනගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේ තුළින් අපි අද කාලයේ කියන එක විශාල වශයෙන් වටිනාකමක් තියෙනවා. කොළඹ රාජකාරියකට පැමිණෙන සියලුම ඒ සේවා ලාභීන්ට රාජ්‍යාධිනික වූ පෞද්ගලික අංශයේ කටයුතු කරගන්න වෙනකොට පාන්දරින් ඇවිල්ලා දවල් කාලෙදි තමන්ගේ කටයුතු කරලා පාර්තී හවස කාර්යාල වෙලා නිවමාට පස්සේ තමන්ගේ කටයුතු කරගෙන නැවත ගම්බින් බලා යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කාලය කර්මනාකරණය කර ගැනීම සඳහා පහසුවෙන් තමන්ගේ ගමන් බිමන්වල ඉදීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ හඳුන්වාදුන හමුදන්නේ තමත් සමාජ දෙකෙන්ම විශාල මෙහෙවරක් විදිහට බලාපොරොත්තු වෙන අදවා මාත්‍යතුමා තම නිල රාජකාරිය ආරම්භ කරනවත් එකම මේ වෙනසකට යන්න කියලා කරපු ඉදීමේ තවත් ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කටයුත්ත මම හඳුන්වලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඇත්තරම අපි අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වුවේ කරුණු දෙකක් මාධ්‍ය හා ජනතාවට දැනුවත් කිරීමට. එකක් තමයි අපි දැන් කාලයක් තිස්සේ අපි ඔන්ලයින් හරහා CTBAP ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්වල ආසන වෙන් කිරීමේ මුළු කාර්යයක් අපි හඳුන්වලා දෙනවා. ඒකේ මොබයිල් ඇප් එකක් හරහා වෙබ්සයිට් එක හරහා ගිහින් ගන්න පුළුවන්. ඉතින් මේක අපිට හිතුණා තාම ප්‍රචලිත වෙලා නැහැ. තාම ජනතාව අතර හරියටම ගිහිල්ලත් නැහැ. ඒක නිසා ඒක නැවත දැනුවත් කිරීමට හා ඒ වගේම දැන් අමාත්‍යතුමා ඇතුළු ගමනාගමන මණ්ඩලයේ අවස්ථාවක් තිබුණා කාලසටහන ඉදිරිපත් කරන්න. මහජනතාවට බලා ගන්න පුළුවන් මේ ලේසි. ඉතින් අපිට කෙටි දැනුම් දීමක් දුන්නා පුළුවන් නම් අපේම ඒ software developer සමදාලා මේ ඕනෑම පුද්ගලෙක්ට ලංකාවේ තියෙන ඕනම දුරස් දුර සේවා පස්වදයක් යන වෙලාවල් දාලා මේ app එකක් හදලා දෙන්න බලා ගන්න කියලා. ඉතින් ඒකත් අපි තාමත්ම කෙටි කාලයක් අපිට තිබුණේ අපි ඒකත් කෙටි කාලෙකින් අපි ඒ අවස්ථාවේ සතුරලා දීනවා. ඉතින් අද විශේෂයෙන්ම අපි හිතියේ අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාවක් ඉවර වුණාම
ඒ මුදුකාංගේ ලෝච් කරන්න මෙතනින් එහාට ලංකාවේ ඕනම එකෙක්ට ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්වල යන කාලසටහන් බලා ගන්න පුළුවන්. මණ්ඩලයේ මේක ලෝච් කරන පස්සේ ඔබට බලා ගන්න පුළුවන් ඕන පුද්ගලෙක්ට තමන් යන ආරම්භය සහ ගමනාන්තය ඇතුළත් කරාන් පස්සේ ඒ අතර දැන් නුවර කොළඹ ගත්තොත් නුවර කොළඹ කියලා ගැහුවාන් පස්සේ නුවර කොළඹ තියෙන ඔක්කොම බස් ටික බලා ගන්න පුළුවන් සුර සේවා ගමන් කරන වෙලාවල් සහිතව. ඒත් එක්කම වෙලාවක් දැම්මොත් එහෙම අපිට තුනට නම් තුනට යන බස් ටිකත් අපිට වෙනම සෝට් කරලා අපිට ගන්නත් පුළුවන්. මේක තමයි අපි අද හඳුන්වා දෙන්නේ. මීට අවතර මාසෙ ඉස්සරහට අපි කෙටි නිර්මාණීමක් නිසා අපි ඔබ අපි ඉවරක් කරේ. මම දැන් මෙතනින් එහාට අපි තව ටිකක් ඔක ඩිවලොප් කරන්න බලාපොරොත්තු වෙනවා. ගමනාව ගමන මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා මේ දවසේ මොකක් හරි බස් එකක් යවන්න නැත්නම් ගමන් කරන්න නැත්නම් ඒකත් දැනුවත් කරන්න. එතකොට මගේ එක පුළුවන් බලා ගන්න යන වෙලාව විතරක් නෙවෙයි බස් එක ඇත්තටම ධාවනය වෙනවා. ධාවනය වෙන්නේ නැත්නම් ඊට පස්සේ මොකක්ද බස් එක මේ ඔක්කොම බලා ගන්න පුළුවන් වෙන විදිහට අපි තාමත් මේ කාලෙදී මේක තව අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක මම ඉස්සලා කිව්වාගේ අපි දැන් අවුරුද්දක් එකමාරක් විතර තුළද ගමනාගමන මණ්ඩලයත් එක්ක වැඩ කරලා අපි ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන් කිරීමේ පුදුකාන්‍යයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඕනෑම පුද්ගලෙක්ට slpp.ec.lk හරහා හෝ දැනගන්න මේ හන්තිසිවට අපි ආයෙ දාලා තියෙනවා 13915.lk මේක හරහා ඕනෑම බස් එකක් ඕනෑම දුර බස් එකක් බුක් කරගන්න පුළුවන්. මේකට පිවිසුනහම අරක වගේම මෙතනක් තියෙන්නේ ගමනාන්තය දාන්න තම ආරම්භය හා අවසානය. ඊට පස්සේ පස්සේදී සීට් ලේඅවුට් එකක් එනවා රියල් ටයිම් සීට් ලේඅවුට් එකක් අනිත් ඕන විදිහට තියෙන විදිහම සීට් ලේඅවුට් එකක් එනවා. තමන්ට කැමති ආසනයක් හෝ ආසන ඒකෙන් තෝරගන්න පුළුවන්. තෝරගෙන ඔන්ලයින් ක්‍රමය හරහා බුක් කරගන්න පුළුවන්. බුක් කරාන් පස්සේ ඊ ටිකට් එකක් ලැබෙනවා. ඒ විදිහට පාවිච්චි කරලා බස් එක පටන් ගන්න තැනටත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමන මැද හරියේ නැගින්න ඕන නම් ඒ දෙන්න ගිහිල්ලා නැග ගන්න පුළුවන්. අපි ඒ අදාළ පොන්දොස්තර මහත්මයාව දැනුවත් කරලා තියෙන්නේ මගේ නැගිනවා නම් ඒ මගේ නැගිලා. ඉතින් මේ සියලු පහසුකම් මේ අපේ ඇප් එක හරහා තියෙනවා. හැබැයි මේක දැන් අපි කිව්වාගේ දැන් අවුරුද්දක් විතර වෙනවා සෑහෙන ගෝත් එකක් තියෙනවා. ඒත් අපි කියනවා මෙතනින් එහාටත් යන්න පුළුවන්. ඒ ගෝත් එකේ තියෙන්නේ සමහරක් සෙක්ටර්ස් අපිට නැගෙනහිර උතුරු නැගෙනහිර වගේ ඒවා ගොඩක් ප්‍රචලිතයි. ඒත් ලංකාවේ දකුණු පැත්ත මේ පැති වලින් තාම හරියට දැනුවත් නැහැ. මොකද අපිත් ගොඩාක් දැනුවත් කරේ Facebook හා social media අතර. හැබැයි ඒවට සෝෂල් මීඩියා හා ෆේස්බුක් යන නැති ලොකු ජනතාවක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්වත් දැනුවත් කිරීමත් අත්‍යවශ්‍යයි කියලා. මේක තමයි අපි මෙහෙම අපි සාකච්ඡාවක් කිව්වේ. ඉතින් අද ඔන්න ඔක තමයි අද